සමන්තහා චක්කවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංමුනිරාජස්ස සුනන්තුසග්ග මොක්කදන් දම්මසවන කාලෝ අයම්බදන්තා දම්මස්සවෙන කාලු අයම් බදන්තා දම්මසවෙන කාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතුූ වරහතු සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංගරත්නය අවසරයි. මේ උතුම් සම්බුදු දහාමට කැමැති මේ සුන්දර සද්ධරමේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි. පින්වත් ඔොබාපී මේ වෙලාවෙදි බලාපොරොත්තු වෙන්නේ, බහගෙවත් බුදුරජාණන් වහන්සේ විසින් අපකිරෙහි අනුකම්පාවෙන්, දේශනාකොට වදාල ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනා කරවගෙන ශ්‍රවනය කරන්ට. තමන් විසින් ඉතාමස් ්‍රද්ධාවෙන් ගෞරුවෙන් මේ ධර්මානු ශාසන ශ්‍රවනය කරන අතරේ මුළුමහත් ලෝකයකට පහසුවෙන් දහම් ශ්‍රවනය කරන්ට උපකාර කිරීමක් වසේෙන්. නෙත් ධර්ම දක්ෂිණාව තුළ විකාසේ වන මේ දරමානු ශසනාව, ලෝකයේ පුරාමින් දරමයට කැමති හැම කෙනෙකුටම. ශ්‍රවණය කරන්නට හැකි විදිහට ලෝකයේ පුරාම විසුරුවල හරිින්ට. අවශ්‍ය කරන පින්බර දායකත්වය. දරාගෙන ලෝකයටම දර්මදානය දෙන්ට කල්්‍යානමිත්‍ර කටයුත්තක් සිද්ධ කරන පින්වත් පිරිසක් අපට මුණ ගැහෙනෝ. පාදුක්ක වටරැක, ංක එකසි අනු දෙක නිවසේ පදිංචි, KS තිලකාවති මහත්මිය KS ධර්මලතා මහත්මිය කියන ඒ පින්වත් දෙපල. ඒ පින්නතුන්ගේ කාරුණික අනුග්‍රහය නිසා අද මහවිශාල ධර්මදානමය කුසල කරමයක් අපි මේ සිද්ධ කරගන්න. ධර්මස්ශ්‍රවනමය කුසලයක් අපි රැස්කරගන්න. මේ තුළින් උපදවාගන්න සියලුවානි සංස පින්කමේ දායකත්වේ දරන පින්නතුම් බලාපොරොත්තුවෙන යහපත් තරමුණු බලාපොරොත්තු සපලකරගන්ට දෙවියන්ටත් ඒ පාදුක්ක වටරැෑක අංක එකසි අනූ දෙකේ ලිපිනේ පදිංචි. කේස් තිලකාවති කේස් දරමලතා කියන පින්වත් පිරිස. බලාපොත්වෙන නමින් මිය ගියෙස්සිය ලූම ඥාතීන්ටත්. සුජේවත්ත ඉන්නේ පින්නතුන් ඇතුළුව දරමස්්‍රවණය එක නොබා පි හැම දෙනාටමත්. සසරදුකින් අතමිදී උතුම් නිවනිින් සැනසීම පිණිසත් එකසේ හේතු වාසනාවේවාකින් අධිෂ්ඨානය පාර්ථනාව ඇතුවයි අද දවසිත් අපි මේ මහා පින්ක මාරම්භ කරන්නේ ශ්‍රද්ධාවන්ත පින්වත්න දැම් පින්වත් ඔබ අපි මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල සුවිශේසි දේශනාවකට සවන්දිින්ට උත්තුම් බදධදේශනය බදුරජාණන් වහන්සේ විසින් වදාලේ පැළවෙන දේවල් ගොඩක් මුල් කරගෙන පැළවෙන දේවල් සමූහයක් පැළවෙන දේවල් ගොඩක් මුල් කරගෙන ඒ නිසා මේ දේශනාවට කියනවා බීජ සූත්‍රය කියලා බීජ සූතතරය මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුත්ත නිකාය තුන් වෙනි කොටස. ීජ කියලා කියන්නේ පැළවෙන දේතන අපි නිකං අපිට එක පාට බීජ කිව්හම් මතක්වෙන ඇතන ඇතවිතරන්නේ මේ පැලවෙන දෙවල් ගොඩක් තියනවා. තින් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මේ සෑම දේශනාවක්ම ඉලක්කය උන්වහන්සේ බලාපොරොත් වේ එක්කම ඉලක්ක අපිට පැහැදිලි. ඒ තමයි චතුරාරිි සතති ධර්මය අවබෝධ හමනැත්තන් සත්වයා නිවන කරා යෑම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වනේ චතුාරි සත්‍යය අබෝධ කරගෙන. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තු චතුරාරි සත්‍ය ධර්මය. අනිකුත් සත්‍යයාට අවබෝධ කිරීමි අරමුණින් දමදිවු තලය සිසාරා මුළු දඹදිව පුරාම අවුරුදු හතලිස් පහක් පුරාවට උන්වහන්සේ වැඩම කළ. චතුරාරි සත්‍ය ධරමේ විවිධ විචිත්‍ර විදිහයට. කියාදෙමින් මයි උන්හන්ේ වැඩම. චතුරාරි සත්‍ය ධර්මේ අවබෝධ කලේ නැත්තං අපි විතරන්නෙමි මේ ලෝක සත්‍යයා මමාරු වැටන ලෝක සත්‍යයා කිව් හාම මනුස්ස ෝක විතරන්නේෙමි. බ්්‍රක්්ම ලෝක දිවිය ලෝක මනුස්ස ලෝක සතරාමි ස්සියලු සත්්‍යය නමාරු වැටනු. චතුරාරි සත්‍යය ධර්ම අවබෝධ නොකළෝ. මේ ජීවිතයේ නරක තැනකට නොගියත් ඊළඟ ජීවිතයේ නරක තැනකට නොගියත්, ඊළඟ ජීවිතයේ දිහරි නරක තැනකට යනවා. එකඇන ආත්මයයක් දෙක් බේඩුනත් එතනින් අවසන්නේ ආරිි සත්‍ය අවබෝධ කිරීමෙන් ඇතිව වෙන රැකවරණය. වෙන කිසිම දේකින් ලබන්ට බෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ නිරංතරයෙන්ම පෙන්වලා වදාළේ මේ උත්තුම් චතුරාරිි සත්‍ය ධරමයෙන්ම අවබෝධ කරන්ට මහන්සිගන්ට කියලා. සහරවිට කෙනෙක් මෙහෙම කියන්ට පුළුවන්. මම හොඳයට සිල්ලකින කෙනෙක්. පින්ඳහන් කරන කෙනෙක් මම කාටවත් වරදක් කරන කෙනෙෙන් හෙමෙයි. ඒනිසා මටවයි චතුරාරි සත්‍යය අවබෝධ කරගන්නට ඕන නෑ. ඒක අමාරු ඒක බැරිවුනාට කමක් නෑ ඔය ඇති කියලා. ඒම කෙනෙක් සෑහෙමකට පත්වෙන්ට පුළුවන් එහෙම හිතන්්ඩ පුළුවන් අපි එයා ගැන මෙහෙම හිතමු එයා දන් දෙනවා. සිල් රකිනෝ. නමු තාරිී සත්‍ය අවබෝධයට හිත යොමු කරන්නේ නෑ. ඉතිං එයා මරණයට පත්වෙලා කරපු පිංවල විපාක හැටියට ඔන්න එයා ආයෙත් මනුස්සලෝකෙට දෙෙනවා. දැන් එයා ඇමෙරිකා හරි ඉංගලන්ති හරි ඉපදිලා ඉන්න. දැ මෙයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් සන්තෝසින් කාලබීල සැපසන්වයි. ඒ අවශ්‍ය කරන සම්පත් වස්තුව තියනෝ පින්දහංකරපු කෙනෙන් නිසා ගොඩාක් ලස්සනයි. අපි එහෙමත් හිතමකු එතට එයාට ලැබිල තියන වස්තුව දේපත් බොහම ඉහලායි හොඳට දන්දුුන්න සිල්රැක්කනි. සිල්රැබ නිසා රපය ලස්සනයි මනුස්සලෝක සැපවත් තැනකු පන්නා දන්දුන්න නිසා ඒ සැප ලැබි ලතියෙනවායිකැන්න අ උපබෝග පරිබෝග වස්තු ලැබිලතියනු. මනුස්සෙක් වෙලා ලස්සනටිපදිලාතියන සිල් රැකපු නිසා ඒයි දෙකනේ තියෙන්නේ කරමු විපාක හැටියට හොඳයට සිල් ආරක්ෂා කලොත් මනුස ජීවිතයක දෙවියන් අත මිනිසුන් අර උපදට පුළුවන් එතර මනුස්්‍යයන් අත ිපතුනහම නුස්සයන් අවශ්‍ය කරන රූප සම්පත්තිය ඔක්කෝමටක ඇසකන නාසි දිවසරීරය තිල්වලින් ආරක්‍ෂා වෙලා තිබිච්ච නිසා හොඳට අග සම්පූණෝ ලැබෙන ෝකතමයි ප්‍රතිබලි. තෙතුරට දදුන්න නිසා හොඳට කෑමබීම ඇඳුම් පැළඳුම් බෙහෙත් හේතුන් ඉඳුම්හිටුම් යානවාහන මෙහැම දේම ලැබෙනවා. පිරිසත් ලැබෙන. පිරිසත් ලැබෙනවා කීර්තියක්ත් තියෙන හොඳට ඉගෙන ගන ප්‍රසිද්ධ වෙලා ඉන්නවා එයාගේ වචෙන්ට ගරු කන මෙමතියනෙන. නමුත් ඒ රටවල්ලල ඒ රටේ ජීවත්වෙන ක්‍රමය කමල කර්මය කර්ම පලය ගැන විශ්වාන්සේ. ඒ රටේ ජීවත්වන මිනිසුන්ගේ අනෙකුත් හැසිලින් ස්වභාව හරිම වෙනස් ප්‍රධානම් වසයෙන් කර්මකරම පලි විශ්වාසනය. චතුරා රිිසත්‍යවබෝධ ගැන කතා කරන්න. පංචානන් තරිය පාප කර්ම කියන්නේ මොනුවද කියලවත් දන්නේ නෑ ඒ තරම් එවත් ඔන්නන් කරන්න. ැ එවැනි රටල් වල සම්මුතියක් තියෙනවා කෙනෙක් දුක්විඳනවට වඩාහොඳයි මැරණ එක කියලා. අස්වේක් වගේ සතෙන්න්නම් වැඩ වැඩග නැරගෙන නාකිවුුණම් වෙඩි තියලදා. බල්ලු බලලු වගේ සත්තුනම් එන්න තක්විදල මරනවා. දැන් ඒක මිනිසුන්ටත් අනු මත කල්ලා තියනවා. අපි හිතමු ඒ රටක ඉපදිලා පින්වන්ත ජීවිතයක් ගත කරන ඒ කෙනාගේ අම්මා හෝ තාත්තා අසනීප වෙලා. ඉස්පිරිතාලෙ ලෙඩඇඳක දුක්විඳින කියතු එතින් මේ පුතා කියනවා මගේ අම්මා දුක්විඳනවට වඩා හොඳයි සාමකාමිව මරණයට පත්වනා නං කියලා. ඇයි එහෙම කියන්නේ ඒ අය මෙලොව පරලව ගැන දන්නේ නෑ සතරපායක් විශ්වාසයක් නෑ එති ඊට පස්සේ දොස්තරවරු කියනවා එහෙෙනම් මෙන්න මේ ලියවුමට අස්සනත්්දාලා දෙෙන්ට කියලා ඉතින් ඒ මොකද කරන්නේ ලිපියට අත්සංකරමු අම්මා මරන්ට කැමතිී කියලා ලියවම ලියනු ඊට පස්සේ මොකද වෙන්නේ එන්න තක්විදිනවා අම්මා මැරෙනෝ. මේක බටහිල් රටවල්ලෝ දැන් සිද්ධ වෙන දෙයක් ඒ එන්නට විදලා අම්ම මැරුණ ගමන් ඒ අත්සංකරපු දරුවන්ට කරමයක් ප්‍රැස් දෙෙනවා මොකදද කරමේ ආනන්තරිය පාප කරමේ ඒකඇන මරණයෙන් මත්තේ කල්පයක් නිරේ ගිහින් දුක්විින්ට සිද්ධ වෙනවා. ආනන්තරරිපාප කරමයකට අහවෙනවා කියන්නේ මේ ජීවිතයේ අවසංගනාට පස්සේ වාරෙන්ම නිරේ උපදිනෝ දැන්ඉති මෙයාදාන්නේනෑ තමන්ට ආනන්තරය බාප කරමයක් සකස් වුනා කියලා එයා හිතනි මම අපේ අම්මට සැසිලි දායක මරණයක් සකස් කරල දුන්නා අම්ම දැන් හොඳ තැනක ඇති කියලා එම හිත හිතා මෙයා හොඳට කකා බිබි ජීවත්්‍ය වී ඉදි නමුත් මරණින් මත්තේ කල්පයක් නිරේ දුක්විනින්ට විටම්. අපි හිතමු නිරේ දුක්විඳලා දුක්විඳලා ආයමත් මනස්සුලෝක මෙනවා කියලා එවට මෛත්‍රී බුද්ධ සාසනයත් ඉවරයි මෙන්න මේ නිසා චතුරාරය සත්‍යය අවබෝධ කර නොගන්න කෙනාගේ ජීවිතයට තියෙන අනතුර මෙන්න මෙච්චරයි කියලා හිතන්ටවත් කියන්නටවත් දෑ මෙච්චර පිම්පව් ගැන කුසල්ල කුසල් ගැන කතා කරන අපෙරටේ පෞගේ කාල අපිට ආරංචුන මේ කියන අපරාදේ සිද්ධවෙඩ ගහිල්ලා අනු නමම් බේරුනා කියලා ති ඒවාගේ පිරිසකටත් මේක වෙන්ට ගියා නං බටහිර පවුල්වලට මේ සිද්ධ වෙන්න එක මේක අහන්ට අත් දෙයදද පිටටකදි ලංකාවහිටපු කට්ටියකගේ අම්ම කෙනෙක් කසනීප වෙලා ඉස්පිරිතාලින්ද ඇද්දී දුව ගියා අම්මව බලන්ට මේ දුව ඉංග්‍රේසිි ක්‍රමයට හිතන කෙනෙක් එති මේ දුව දොස්තර මහත්්‍යයට කියලති නවා මේ අම්මව මරණයට පත්වෙන්ට එන්න තක් විදන්ට කියලා ොස්තර මහත්තේයාගෙන් අහලා තිෙනවා මේ පවුල කී දෙනෙක් ඉන්නවාද කියලා. එ තව දරුවෝ ඉන්නවා කියලා කිව්හම එක්කෙනෙක්ගේ කැමැත්තට මේක කරන්න බෑ කියලා එනී තිය හැටියට වෛද්‍යවරයා කියලා තිෙනවා. දරු ඔක්කෝම අත්සං කරන්නට ඕන කියලා. දොස්තර මහත්තය දුවට කිව්වා. පස්සේ දරුව හතර දෙනාම ඇවිල්ලා අම්මා ලෙඩෑන්දේ ඉන්නවා බලලා මේ කතන්දර කිව්වට පස්සේ, අනිත් දරුව කියලා තියෙනවා ලෙඩෑඇඳ ඉන්න අම්ම බලාගෙන ඉන්න ගමන් අඩල වැලපිලා දුක්වෙලා අපට නම් බෑ අම්මව මරන්ට අස්සංකරන්ඩ කියලා. සමාට එයාල මේ ලංකාවේ මේ බණටිකක්ේ මහලා තියෙන මිනිසු වෙන්ඩ ඇති අපිට නම් බෑ අම්මම මරන්ට මේලියුට අසංකරණන්න කියල අනිත් දරුව තුන් දෙෙන විරුද්ධ වෙල. බැරි වෙලාවත් අනිත් දරු මේ හතර දෙනාම දරු එකට අස්සංකලා අනං මරණෙම් මත්්‍ය හතර දෙනාම නිරයි අන්න ඒකයි මේ ධර්මේ තියෙන ඇත්ත ස්වභාව. බුදුරජාන් වහන්සේටමක් හැර මේ ලෝක කිසිම කෙනෙක් කරමේ භයනක්කම පෙන්න ල දෙන්නේ නෑ. දන්නේ නෑන කියලදන්ද. කම්ම විසයෝ වචින්තයෝ බුද්ධ විසි වචිින්, බුද්ධ විෂයයි කරමවිශය දෙක අචින්තයයි හිතලා කියන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. මේ සංසාරගම නිතියෙන අනතුර බුදුරජාන් වහන්සෙනමක් හැර වෙන කෙනෙකුට අවබෝධ කරගන්නට ශක්තියක් නෑ. අවබෝධයෙන්ම දන්න නිසයි, මේ සංසාරය සංසාර දුකෙන් නිදහස් වෙන්ඩ කියලා බුදුරජාණන් වහන්සේ නිතර නිතර පෙන්න ලදී ලදී. බාහිර කෙනෙකුට ඒ අවබෝධය නැහැ. ඒවගේ අවබෝධයක් ඇතිවෙන තරන් ශක්තියකුත් වෙනගෙනකුට නෑ බුදු කෙනෙකුට විතරයි. අන්න එනිසායි අපි බුදුරජාණන් වහන්සේ සරන්න යන්නේ ඒනිසායි අපි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය සරණ යන්නේ ඒනිසායි අපි බුදුරාණන් වහන්සගේ ශ්‍රාවක මහ සංගටත්නය සරන්නය ජීවිතය අවබෝධ කරට තියෙන. චතුාරිසත් ධර්ම අවබෝධ විතරයි එහත් උපමාවකින් උන්වහන්සේ වදාළ මෙහෙමයි ආයුදයකින් පහරකාබු කෙනෙක් ඒ තුවාලේ සනීප කර ගණට මහන්සි වෙනවා වගේ මහන්සියක් ඒ වෙනුවෙන් ගට ඕන කියලා චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කර ගන්ට ඒ වගේ උනන්දුවත් තියෙන්ට ඕන උන්වහන්සේ වදාලා ඒක දැන් ඔන්න කෙනෙක් මගුල් ගෙදරක යන්ඩ ලඇස්ති වෙන. යාලුත් සාරියක් ඇඳගෙන, මාල දාල වලලු දාල කොණ්ඩෙමල් ගහගන කාතාවක් නං හෙමයි පිරිමීක් නං හෙමේ අිතමකෝ ඔන්න දැන් ලස්සන්ට සැරසිලා පිටත් වෙල යනෝ. අතර මගදි කෙනෙක් කැංගිලාඉන්දලා ආයුදයකින් පහරත් දෙනවා. දැම් මෙයා මොකද කරන්නේ අතෙන් කෑල්ලක් කැපිලා අත එල්ලනෝ. ආය ගෙදරගිහිල්ල ඇඳුම අයින් කරල වෙන ඇඳුමක් ඇඳගෙන මගුල් ගෙදර යනවත්. නැත්තන්ඒ ඇඳුම පිටිම මළුත් ගහගෙන. මනමාලියෙක්වාගේ ඉඳගන ඉස්පිරිතාලිට දුවනවද එයා කෙලින් මෙයන් ස්පිරිතාලිට අනිත් හැම ගමනම්ම නවත්තලයා මහන්සිගන්න මොකටද තුවාලෙ සනීප කරගන්නට නැත්තම් මැරෙන්ට පුළුවන්. අන්න ඒවාගේ හදිස්්‍යයක් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගන්නට, අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ දැක්කා අපේ මනසේ ස්වභාාවය. අපේ මනස්සෙ වභාවය අපි ගණන්ගන්න නෑ බරපතලයි කියලා තේරෙන්න්නේෙ නෑ අපිට ඒ නිසාම අපිට හදිස්්‍යයක් නෑ අපීඉතිං හිතාගනින්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතු කරන ගමම්ම හිමීට හිමීට ධර්මය අවබෝධ කරගන්නට බැඩියඇෑ කියල මේක තමයි සාමාන්‍ය මනුස්්‍යයාගේ මනස්සෙ ස්භාවේ. බුදුරජාණන් වහන්සේ නමත් පහළවෙලා ඒ චතුරාරි සට්‍යය ගැන නොෙක් උපමාවලින් කියලා දෙනවා. මේ මේ විදිහට කරන්ට මේ මේ විදිහට පිළිපඳින්ද කියලා නවන තියන කෙනා අවබෝධ කරගන්නවා ඒ අනතුර වටහාගත්ති නැත්තං දිගට හරහාටම වරදිනවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නේ. පින්වත් අප මේ බුද්ධිය ධර්මය අවබෝධ කිරීමට සුසු ආකාරයට සකස් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සගේ ධර්මයෙන් විතරයි. හැබැයි අපි උන්වහන්සගේ ධර්මය අපිට ඕනනාආකාරයට අරතු දක්වන්න ගියොත් අපිට ඕන කාරයට ය තෝරන්ඩ ගියොත් අපිට අපි වනුම ගයනවා. අපි මාමා අඩු වැටනු. ආහානා අත් ම ගයනුවන්. එහෙම කෙනාට ධර්මය අවබෝධ කරන්න හම්බෙෙනි නෑ අනේ නිසා බුදුරජාණන් වහන්සේ සරණයන කෙනා නිහතමානී ශ්‍රාවකෙබ බවට පත්වෙන්ට ඕන. ඔය කොටිගහන පැත්තක පවුලක ඒ කාලේ අම්මයි තාත්තයි එක දුවකුයි පුතකුයි වතුපිටිවල වවාගෙන ඹුරු වැඩකරගෙන හිටියත්. ඒ ගංවලට කොටි ගහන්ට පටන්ගත්තාලු දැන් එතකොට ඒ මිනිසුන්ට අනතුරක් නැද්ද අනතුරක්තියෙන් වනි මේ අනතුර දැකපු අම්මයි දරුවෝ දෙන්නයි කල්පනා කලා ගෙල්දරවා ඩකඩන් අල්ලගෙන හරරිියන්නෙ නෑ මෙවා දමළ ගිහිල්ල පනබේරන්ටඕෝනි කියලා. මේ අය තාත්තට කිව්වා. අපි මේවා දාලා පැනලයමු කියලා තාත්තක්වා මම මේවා දුක්මහන්සිල හදාගත්තු දේවල් මම වුරුදු හතලිස් පහත්තිස්ස මේකෙමයි හිටියේ උඹල පලයල්ල මට ප්‍රශ්නයන් නෑ කියලා. බලඩ මේ කාමයන් නිසා තාත්ත අනතුර දකින්න බැරෝගිය දරුව ඒ අනතුර දැක්කයිඉතින් අම්මයි දරෝ දෙන්නයි පැනලගිහින් බේරුණ. එදා රෑ ගමට කොටිය ඇවිල මේ තාත්ව පෙති පෙති කපල රලදම. ිය හිටිය ම් මොදවෙන්නන්නේ දැක්ද. එතකොට එ අනතුර දකින්නේ නැතුව ප්‍රමාධ වෙන එකේ තියෙන බයානක මෝක පොඩි කතාව. මේ සංසාරයේ තනතුර ඔයිට හපන් බුදුරජාණන් වහන්සල තමයි අප්‍රමාදීවීම ගැන හදිස්්‍යය ගැන වදාාරන්නේ. අප ප්‍රමාධවෙන්ට ඕන හදිසිවෙන්ටෝන මොකටද. චතුර ආරිි සත්‍ය ධර්ම අබෝධ කරන්නට. ඉති අපි කවුරු දුකනම්ම වාරි සත්‍ය අවබෝධ කරන්ටඕන දුක හට ගැනීම නම් වාරි සත්‍ය අවබෝධ කරටඕන. ඒ අවු කැනෙක සත්‍යයක් හැටිට අවබෝධ කර ගන්ටඕන එක ප්‍රහාණය කළ යුතු දෙයක් විදිහයට. දුක නැතිවීම නම් ආර්ය සත්‍යය සාක්ෂාත් කරන්ටෝන් දුක්ක නිරෝධවීම පිණිසතින මාර්ගයවන ඒ ආය අස්ටායික මාර්ගය, සීල සමාධි ප්‍රඥාව වසින් වඩන්ටෝන මෙන්න මේ විදිට චතුරාඩි සත්‍යය ධර්ම අවබෝධ කර ගැීම අවශ ගැනීමට අවශ්‍ය පසුබිම අපි සකස් කරගත් ොත් සියල්ලු අනතුරුවලින් නිදහස් වෙලා පූර්ණ ආරක්ෂාවතියන ජීවිතයක් අපිට ගොටනගාගන්න පුළුව. මේ සංසාර දුකෙෙන් නිදහස්වෙන්ට අපිට පුළුවන්ගේකින්. බුදුරජාන් වහන්සේ දුකට ආරය සත්‍යයකයන්නේ මුකක්ද්ද කියලා විස්තරවසිං දේශනා කලා. ඉපදීම දුකයි ජාත්පිදුක්කා. ජරාවට පත්වීම දුකයි, ජරාපි දුක්ක. මරණේයට පත්වීම දුකයි මර නම්පිදුක්වා. ඒවිතරන්නේ මේ රෝග පීඩා වැලඳීම දුකයි ව්‍යාධිපිදුක්කු. අපප්‍රියන් සම යෙක්වීම දුක යප්ියෙහි සම්පයෝගෝ දුක්කු. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි. පියෙහි වි්පයෝගෝ දුක්කු. කැමතිදේ නොලැබීමත් දුකයි යම්පිච්චං, නලබති තම්පි දුක්කන්. මෙහෙම විස්තර කරල උන්වහන්සි දේශනා කළ මේ මුළු මහත් දුකම හකුළුවල කියනව නං පංච උපාදානස් කන්දයම දුකයි කියලා. ංකිත්්‍යේන පංචුඋපාදානක් කන්දාා දුක්කාකි වේකට. එතකොට පින්වත්්‍ය ඔන්නෝකයි මේ බුද්ධ ශාසනය අතාර්තය සහ තාම සරලව කෙටි විස්තරයක් කළොත්. ඉතින් මේ ධර්මය අවබෝධ කිරමි වටිනාකුම්. ඉතින් මේ අපි අද කතා කන්න මේ බීජ සූත්තරය බුදුරජාණන්වාසි වදාලි පංචුපාදානස්කන්දය කියන දේ මුල් කරගෙන. තැන් ඔය සංකිත්තේන පංචුපාදානක් කන්දාා දුක්කා. එහෙමනම් මේ චතුරාරේ සත්‍යයේම සම්පූර්ණ දුක කියන කොටස තියෙන්න්නේ මොකේද සංකිත්තේන පංචුපාදාන කන්ද. හකුළුවල ගත්තා මේ පංචුපාදානස් කන්ද. ොට මේ බීජ සූත්‍රරයේ බුදුරජාණන් වන්සි පෙන්නන්නේ පංචුපාදානස්කන්ධය සම්බන්. උන්වහන්සසි වදාලා පැලවෙන දේවල් පහක්තියෙනවා කියලා. මුල්වලින් පැළවෙන දේවල් තියෙනවා අරමංකිවේ අතුවලින් පැළවෙන දේවල් තියෙනවා පුරක්වලින් පැලවෙන දේවල් තියෙනවා දළුවලින් පැවෙන ඉවතිේරු. ඇටවලින් පැලවෙන ඉවතියෙනවා. මයාාකාර පහෙම්ම පැළහටගන්න. බුදුරජාණන් වහන්සේ අහනවා ඔය පැලවෙන දේවල් ඔක්කෝම කුණුවෙලානම් පොලෝව තිබ්බ කියලා වතුටත් තිබ්බ කියලා පැළවෙද. භික්ෂූන් වහන්සලා පිළිතුරු දෙෙනවා පැලවෙන්නේ නැහැ කියලා. ඊළඟටුන් වන්සියාහානවා පැළවෙන දේවල් හොඳට තියෙනවනං. පොලොවත් හොඳට තියෙනවනං. ඒත් වතුර නැත්තම් පැලවෙයිද. ඒත් පැළවෙනිිනෙක් උන්නවහන්සේලා පිළිතුරු දෙනවා. බුදුජාණන්වාන්ස ඊළඟට භික්ෂන් වන්සල ගං හනු හනී මේ පැලවෙන දේවල් හොඳට තියෙනවං. පොළොවත් ොඳට තියෙනවන වතුරත් හොඳට තියෙනවන මොකද්ද වෙන්නේ කියලා. භික්‍ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා එතකොට මේ පැලවෙන දේවල් හොඳට මුල් ඇදලා හොඳට අතුවිතිරි විසිල්ලා ගිහිල්ලා හොඳට උස්මහත්වෙලා වැඩෙනෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහනෙනී මේ පංචුපාදානස්කන්දී ක්‍රියාකාඩීත්වයත් ඔන්නඔය විද්‍යහමයි කියලා. හසි වදාලා මේ රූප වේදනා සං්ඥා සංකාර කියන හතරහරියට පොළොව වගේ කියලා. පැළවෙන දේ තමයි විඤ්ඥානය. තන්හාාව තමයි වතුර. ඒ වතුරෙහි තමයි තෙත්්‍රවී වැඩෙන්න්නේ කියලා. අපි දන්නවා පොළොවට වතුරදාපුහාම පොළොව තෙමෙනවන්නේ. හොඳට තෙතමනය තියන පොළොවේ ඇත්තුලට මුල් විහිදිලා ගිහිල්ලා පොළොවෙ පිහිතලා වතුරෙන් තෙමිතෙමී තමයි ගහක් වැඩෙන්නේ වතුර නැතිවුණුත් මලානික වෙනවා. එතකොට ගහේ ඇතුළෙත් දිගටම තියෙන්නේ වතුර උඩට යනකම් අධිනොවතුර. එතකට පොලොවත්තෙමෙන්ටෝන ගහත්තෙමෙන්ටෝන බුදුරජාණන්වාන්සේ වදාලා ඒ විදිහට රූප වේදන සඥ්ඥා සංකාර කියන පොළොවත් විඤ්ඥානී කියන පැලයත් තන්නහාවෙන් එමනත් න් තන්නහව නැමති වතුරින් තෙමිතෙමී තමයි මේ පංචුපාදානස්කන්දි වැඩින්නේ කියලා. බුදුරජාණන් වන්සේ මේකති බොෝම ලස්සන්ට විස්තර කරනවා රූපූපයං භික්කවේ විඤ්ඥානං. තිට්ටමානං තිට්ටෙය පින්වත් මහනනි විඤ්ඥානය තිබුණොත් තිබෙන්නේ රූපයේ බැසගෙනමයි. විඤ්ඥාණය කොහෙද තියෙන්න්නේෙ කිය හන කෙනාට උත්තරි. වේදනූපයන් භික්කවේ, විඤ්ඥානං තිට්ටමානන් තිිට්ටේය. විඤ්ඥානය තිබුණොත් තියෙන්නේ වේදනාවේ බැසගෙනමයි සඥූපයන් වාභික්කවේ විඤ්ඥානං තිත්තමානන් තිට්ටේය විඤ්ඥානය තිබුුණොත් තිබෙන්නේ සං්ඥාවේ බැසගෙන සංකාරූපයන්වා භික්කවේ විඤ්ඥානන් තිට්ටමානන් තිට්ටේය විඤ්ඥානය තිබුුණොත් තියෙන්නේ සංස්කාරවල බැසගෙන ඒ විතරන්නේෙමි උන්නහන්ස වදාලා රූපාරම්මනං විஞ්ඥානය තිබුණොත් තිබෙන්නේ රූපයේ පැත්තට හැරිලා වේදනාරම්මනං වේදනාවේ පැත්තට හැරිලා එතකට විඤ්ඥාණය තිබුණොත් තියනෙ සඥාරම්මනං සඥාව පැත්තට හැරිලා සංකාරම්මනං සංස්කාර පැත්තට හැරිලා ඒ විතරන්නේෙමි විඤ්ඥානය තිබුණොත් තියෙන්නේ රූපයේ පිහිටලා රූපපතිත්තං, වේදනාවේ පිහිටලා වේදනා පතිට්ටං, සං්ඥාවේ පිහිටලා සං්ඥාපතිත්්ටං, සංස්කාරවල පිහිටලා සංකාර පතිත්තං. නන්දූප සේවනං තන්නාවෙන් තෙත්්‍රවී තමයි විඤ්ඥානය උද්ධිං විරුල්හින් වේපුල්ලං ආපජ්ජෙය වඩාවරධනය වෙලා විපුල බවට පත්වෙන්නේ එතකොට රූපේ පිහිටලා වේදනාව පිහිටලා සංඥාවය පිහිටලා සංස්කාරවල පහිටලා තන්නහාවෙන් තෙත්වවී තමයි විඤ්ඥානය වැඩෙන්න්නේ. වඩා වරධනය වෙන්නේ විශාල බවට පත්වෙන්. එහෙමනම් පින්වත්නි මේ පංචුපාදානස් කන්ද ක්‍රියාවලිය ගහක වැඩීමට සමානයි. අපි මේක විස්තරවසින් හොදරට තේරුංගන්ට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා, සතරම හාධාතුන්ගේෙන් හටගත්තු දේට තමයි රූපය කියන්නේ කියලා. ඇයි සතරමහදාාතුන්ගේ හටගත්තු දේට රූපය කියන්නේ. නැසී වෙනසී යන නිසා. රුප්පතීති රූපන් විකාරවෙලා නැසිලා වෙනසිලා වෙනස් වෙනවාන. වෙනස් වෙලා යන හින්දා. උනාස පෙන්නලා දුන්න සතරමහාධාතු ගැන මෙන්න මේ විදිහයට බලන්ට කියලා. පටවිධාතු පොලෝට පස්වෙලා යන දෙයක් හැටියට බලන්ට කිව්වා. ආපෝධාතුව ජලයේ දියවී යන දෙයක් හැටියට දකිින්ට කිව්වා. තේජෝධාතු උනුසුමට අයිති දෙයක් හැටියට දකිද කිව්වා. වායෝධාතු හමාගනයන ස්වභාවට අයිති දෙයක් හැටියට බලන්ඩ කිව්වා. ඒවිතරක්නෙමේ බුදුරජාණන් වහන්සේ අපේ ශරීරේතියන සතර මහාධාතු කොටස් වෙන්වෙන් හැටියට බෙදවෙදා පෙන්වා. පටවිධාතු හැටියට මේ ශරීරේ තියන කෙස් ලෝම් නියදත් සම මස් නහර ඇට ඇටමිතුළු වකුගඩු හදවත අක්මාව දළඹුව බඩදිව පෙනහළු මහ බඩවවැල්, කුඩාබඩව ලාමාසි අසුචි. ඉස්මෝලේ මෙවතමයි බලන්ඩ කිවේ. ශක්ති මධ්‍යය පටවි ගණදේ හැටියට. ආපෝධාතු හැටිට අප සරිරේතියෙන්නේ පිත සෙම, සැරව, ලේ දහදිය මේදය කඳුළු උරුණු තෙල් කෙල සොට්ටු සඳමිඳුලු මුත්‍ර කියන දේවල්. තේජෝධාතු හැටිට අපේ සරිරේතියෙන්නේ අසනීපයක් හැදුනහම කය තවන්න උණුසුම. දිනෙන්දින කය දිරවන උුණුසුම අය විශේෂයෙන් දවන උනුසුම. ගන්නා ආහාරපානදිරවන උනුසුම. කරමජ තේජෝධාතු මෙන්න මේවා බලන්ඩ කිව්වා. ඊළඟට අපේ ශරීරේත්තියන වායෝධාතු හැටියට උඩට ගමන් කරනවාතයේ උද්ධංගම වාතය කියනවා. පහලට ගමන් කරන වාතය එකට කියනවා අදෝගමවාතයේ. කුස තුල පවතිනවාතයේ කුච්චිසවාතය. බඩවැල් නහාර දමනින් ඒ වගේවත් තුළ එකන අංගවල එක රිවෙ කොටස් සොල පවතිනවාතයට කියනවා. ඒකට කියෙනා කුච්චිසවාතයේ වට කියන්. එතකොටට අවයාව සොලවන්ට උපකාරි වෙනවාදයටට කියෙන අංග මංගානු සාරිවාද. එට ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයට කියනවා අස්සාස පස්සාසවාද. මේවා වායෝධාතුව හැටිටවෙෙන් කරකර බලන්ඩ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට වෙන්වෙන් වසින් බෙදල පෙන්නපු, සතර මහාධාතු කොටස්. ඔොක්කොම එකතු කළහම සරීරයක් කියලෙ එකක් හැදෙනවා. ඒක තමයි රූපය. ඔය එකක් හරි අඩුවනොත් තරූපය ඉවරයි. එතන දලලා රූපෙ පැවැත්මනෑ. බුදුරජාණන් වහන්සේ වදාළ දැන්. ඔය රූපයේ වෙනස්කම් පාට වෙනස් වෙනවා හැඩ වෙනස් වෙනවා ගඳ සූද වෙනස් වෙනවා. ඔය දේවල් වෙන්නේ ඔය කියන ධාතු කොටස් පොඩි දේකින් හරි එහට හට උන තැනදී අරට වෙනකම වෙන. තියෙන හැටියටඩ පොඩ් වෙනස් වෙන. එනිසා අපිට එකදේකින් මේ රූපය පරිිස්සංකරන්ඩ බෑ ඔය හතර දෙනාම හරියට බැලැස්වෙලා හිටියොත් තියෙහිීම මේ තියෙන විදි. එහෙම නැතිව එකක් එහෙම මේ උනානං අනිත් ඔොක්කොම මුල්වෙලා ආයෙත් සම්පූර්ණ රූපය කඩා වැටනු. හි එනිස්සා බුදුරජාන් වහන්සේ වදාලා විඤ්ඥාණය කියන්නේ මේ රූපයේ බැසගෙන තියෙනවා කියලා විඤ්ඥානයේ රූපයේ බැසගන්නි නැත්තං රූපය මුල්වෙලා විඤ්ඥානයක් කටග්ඩ විදිහන්නේ ඒ කියන්න විඤ්ඥානේ රූපයේ බැසගෙන නැත්තං චක්කු විඤ්ඥානේ කෙන ඇසේ විඤ්ඥාණේ හටගණ්ඩ විදිහන්නේ. විඤ්ඥානේ රූපේ බැහැගෙන නැත්තං සෝත විඤ්ඥානය කනේ විඤ්ඥානේ හටගණ්ඩ විදියන්නේ. විඤ්ඥානයේ රූපේ බැසගෙන නැත්තං ගහන විඤ්ඥානේ හටගන්්ඩ විදිහන්නේ විඤ්ඥානේ රූපේ බැහැගෙන නැත්තං ජිව්වා වි්ඥානයේ හටගණ්ඩ විදිහන්නේ විඤ්ඥානයේ රූපේ බැසගෙන නැත්තං කායි විඤ්ඥානේ හට ග්ඩ විදිහන්නේ විතරන්නේමයි විඤ්ඥානයේ රූපයේ බැසගෙන නැත්තං මනෝ විඤ්ඥානයේ හට ගණ්ඩ විදිහකුත්නේ. එහෙමනං අපට හොදට තේරෙන. විඤ්ඥානයේ රූපයේ බැසගෙනයි පවතින්නේ කියලා. දැන් අපි මෙහෙමහිතම අපිට රසවත් ආහාරයක් සිහිකොරන කොටම කටට කෙලවරනවාද නැද්ද කෙලවරනවා. සිතුවිල්ලක් සිහිකරපුහාම කටට කෙලවනන්නේ ඇැයි ඒකට හේතුව තමයි විඤ්ඥානය රූපයේ බැසගෙන තිබීම තන්නහාාවෙන් පෙන්ගිලා තිබීම ඒ නිසායි ඒක වෙන්නේ හිතට දවේශයක් ඇතිවුුණොත් ඒක හරීයට දැනෙනවා සරීරේතම. තික් ශ්‍රත්වෙලා යනෝ කංහෙම. රාගයක් ඇතිවුණනො සරිරේට මේක දැනනෝ. බ්‍රාගයක් හිතටආපුගමන් බලන්ට සරීට අවයව. සරිරයේ කලබලවීම එක්කොම බලන්ටෙ එතකොට විඤ්ඥානයේ ක්‍රියාකාරෙච්චි කොයිතරං විදිහට රූපේ තුළ බැසජනතින්. අන්නාවෙන් තෙමිතෙමී තමයි මේක තියෙන්නේ. ඒ නිසා කාටවත් අපිව තන්නාවෙන්නේ දහස් කරන්න බෑ. කාටවත්පුලුවන්දෙම මැජික්කිකක්කල් අනී බෑ අනේ අපව සංසාරදු කෙන්න්නේ දහස් කරවන්නට කවුරු නැද්ද කියල හිතුවට ඇති වැඩක්නෑ. මේක බාහිර කෙනෙකුගේ ක්‍රියාවලියන් නෙමයි පින්වත්ති. මේක හේතුඵල ධර්මයත් තුළ සිද්වෙච්ච සිදුවීමක්. ඒනිසා හේතුව නැති කරන කම්ම පලය හැදනවා. ඒඟට අපි මේ විදියට වේදනාව ගැත් තේරුම් ගන්ටඕන වේදනාව කියලා කියනෙ විදීම විඳීීමම් තුනක්තියනෝ සැපවිඳීම දුක්විදීම උපේක්ෂාවවිින්දීම කියලා යම් තැනක ඉස්පරශයක් හටගන්නවා නං එතන විඳීම අත්තියනෝ එහෙම නම් මේ වේදනාව කියනෙ එක ඉස්පර්ශයෙන් හැදන එක. ඉස්පර්ශය කියලා කියන්නේ කරුණු තුනක එකතුවීමට ආයතන හයතුළම ස්පරශය ඇති වෙනවා. ඒක කියන්නේ ඇසතුළ කරුණු තුනක එකතුවීම සිද්ධ වෙනවා. කනතුළ කරුණු තුනක එකතුවීම සිද්ධ වෙනවා. නාසේතුළ කරුණු තුනක එකතුවීම සිද්ධ වෙනවා. දිවතුළ කරුණු තුනක එකතුවීම සිද්ධ වෙනවා. කයතුළ කරුණු තුනක එකතුවීම සිද්ධ වෙනවා. මනස තුළ කරුණු තුනක එකතුවීම සිද්ධ වෙනවා. කරුණු දෙකකින් කරුණු එටකින්, ඉස්පර්ෂයක් වෙන්නේ නෑ. ඉස්පර්ෂයක් සිද්ධ වෙන්ඩ නම් කරුණු තුනක්ම එකතුවෙන්ට ඕන. ඇහෙන් රූපය දකිනකොට ඇසයි රූපයයි විඤ්ඥානයයි කියන තුන එකතු වෙනවා ඒක තමයි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ. කණින් සද්ධයක් අහනකොට එතන මොකදද වෙන්නේ. කනයි සබ්දයයි විඤ්ඥාණයයි එකතු වෙනවා. ඒක තමයි කන ස්පරශෂය කියන දැ. මලමිනිියක් ලඟට ගිහාම කනතියෙනවාද නැද්ද කනතියනවා. අපි අඩනොවාද නැද්ද එකක දේවල් කියී කිය අපි අන්ඩනෝ. එතකට මැඩිලයින් එක්කනට ඇහනවාද නැද්ද ඇහෙන්නේ නෑ කනතිබුනට අපි කතා කලාට අප ඇඩුවට යාට ඇහෙන්න්නේි නෑ. ඇයි දෙකක් හින්ද මේක වෙන්නේ නෑ. දෙකක් හින්ද වෙන්නේනෑ කනයි අ එකයි තිබගේල වැඩන්න විඤ්ඥානයක් තියෙන්ට විඤ්ඥාණි නැතින්දයට හින්නේ ඒක මනිප්පැත්ත බලන්ට තව එකක් විදිටරම් අපි අඩනෝ එකන සබ්ද තියනවා කංහෙන්නේ නෑ එකන කන්න බිහිරි වෙලා කනේ තියන ඒ ක්‍රියාකාරිත්වය වෙන්න නෑ නිකං ඔය සිදුර තියෙනවා විතර. අරයට පනත් තියන එකන විඤ්ඥානයක් තියෙනවා? සද්්‍යෙත් තියෙනවානනෑ කන තිබුණට වැඩනෑ. එහෙනම් ඇහෙනවද ඒත් ඇහෙන්නේ. ඊළඟට විඤ්ඥානයත් නෑ කනත් නෑ වේ කියන්නේ අපි නිකන් තවවිදිියකින් ගත් ලේසි විදිය මම්මි. මැරිිච්ච මනුස්්‍යයාගේ කනත් එක්කෝ කපල දාලා නැත්ත හිල්ක මොකක් කරික ලැබයක් ගහලකන් ඇහෙන් ඇති මිනිහ මැරිලා ඒහමලං ඉතින් ඇති වැඩම්ම නෑන. සද්්‍යනන් තියෙනවා අඩ නො හෝ කියලා. කනත් බීරිවෙලා මැඩිලා. විඤ්ඥානයත් නෑ කණත්නේ සදධ්‍ය තිබට වැඩකුත්න. ඒනිසා ඉතින් මැරිලා ඉන්න කෙනාගේ කනහොඳදට තියෙනවාගේලා අපිට උදාහරණයක් කියන්නට. බෑනිි ඒකයි මංගේ පුළුවන් උදාහරණිකව කවුරුවත් අඩන්නේෙ නෑ. කවුරුව තනන් නැතු ඉන්නවා. අනේ බිම්බලන සද්ධ නැතු ඉන්නවා. මිනිහෙක් මැරිලත් ඉන්නවා. හැබැයි කනමුකුවත් වෙලා තිබුණ නෑ හොඳට කන තියනවා. එකට හැන්නෙත් නෑ නැයි කනහොඳට තිබට හිෙන්නේෙන්නේ. ඒ කවඩරුවත් අඩන්නෙත් නෑ මේ මිනිට පණත්නෑ. ඒනිසා ඒම හිතන්ඩ පුළුව එකක පැත්තිවෙලින්. හැබැයි ප්‍රධාන කාරණය දෙකකින් වැඩ කරන්න ඇත්තුනක් මතිෙන්ට. නාසෙන් ගණසුවඳ විදිනකොට නාසයයි ගන්යි ගඳසුවදයි විඥානය ඒත්තුන එකතුවෙන්ට. ඒක නාසිස් පර්ෂි. දිවෙන් රසයක් විදිනකොට දිවයි අසයි විඤ්ඥානය එකතුවෙන්වා නං එතන තමයි දිවේශස් පර්ෂි. කයෙන් පහසද්ද දැනගන්නකොට කයයි පහසයි විඤ්ඥානය එකතුෙන්ටඕන. එතන තමයි යි ස්පර්යේ. මනසට අරමුණත් දැනෙනකොට මනසයි අරමුණයි විඤඥානය එකතු වෙනකොට. ආං එතන මනසසි ස්පර්සයවෙනු. ඉස්පර්ශය යම් තැනක හට ගන්නවානං එතන තියෙන්නේෙ විඳීම. ඒ නං විදීම හට ගණටත් විඤ්ඥානයේ ක්‍රියාකාරි ජපකාරි වෙනවා. ඒක ඇනි ඉස්පර්ශය තුළයි විඤ්ඥානය තියෙන්නේ. ඉස්පර්ශයේ නිසා නම් විඳීම ඇතිවෙන්නේ, අපි යම් සැපක් කරිදුකක් කරිුපේක්ෂාවක් කඩිවිදිනකොට ඒ විඳීම තුළ විඤ්ඥානී ක්‍රියාකාරිත්වය ඇතුළත් වෙලා තියෙනවා. එදොට අපි මොකද්ද කරන්නේ විඳීමට ඇලුම් කරනු. අන්න එතකොට තන්හාාවෙන් තෙත්වෙනවා ඒනිසා විඤ්ඥානී ක්‍රියාකාරිත්වය තමයි ඉදිරියට යන්නේ. එහම නැත්තුව විඳීම කිය කියන්නේ විඤ්ඥානී ක්‍රියාකාරුත්වෙන් පරිබාහිරකරන්නෙමි. එනම් විඳීමතුළත් විඤ්ඥානී ක්‍රාකාරිිච්්‍යය තමයි තියෙන්නේෙ කියලා තේරු ගන්ටු. ඊ බදුරජාන් වහන්සේ වදාලා සංඥාව තුළත් විඥානයේ බැසගෙන තියෙනවා කියලා. සඥාව අරමුණ කරගන තමයි විඤ්ඥානය තියෙන. එකන සංඥාවේ පිහිටලා තමයි විඥානයේ වැඩ කරන්නට වෙලා තියෙන කියලා උන්හසේ දේශනාක. සංඥාාව කියන්නේ හඳුනාගැන. සංඥාව හයාකාරයි. ඇසෙන් රූප හඳුනගන්නවා කනෙන් සද්ධ හඳුනගන්න. නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්න. දිවෙන් රස හඳුනගන්න. කයෙන් පාස හන්ුරක මනසින් අරමුණ හන්දු නගන්න. මේ හඳුනාගැනීම ඇතිවෙන් එෙත් ඉස්පර්සය නිසා. යම් තැනක ස්පරිසි තියනවනම් හඳුනා ගැනීම තිවෙන් තියෙන් එතන. එහෙම නං ඇසයි රූපයයි විඤ්ානය එකතුවෙන් තෝන රූපයක් හඳුනගන්න කනයි සබ්්‍යයයි වි්ඥානය එකතුවෙන් ඕන සබ්දයක් හඳුනගන්න. නාසයයි ගන්ද සුවන්දයි විඤඥානය එකතුවෙන් ෝන ඒ ගන්ඳ සුවද හඳුනගන්නට. දිවයි රසියයි විඤ්ඥානය එකතුවෙන් තඕන රස හඳුනගන්ට. කයයි පහසයි විඤඥානඒ එකතුව ටඕන පහඳුනග. අරටිම තමානි පඇත්තට මනසයි අරමුණයි විඤ්ඥානයකත්වෙන්න්ටෝන ඒ අරමුණ හඳුනාගන්න. මෙන්න මේ හඳුනා ගැනීම තුළ විඤ්ඥානයේ ක්‍රියාකාරිත්වය තියෙනවා. ඒ නිසා හඳුනාගන්නදේ කෙරෙහි තන්නහාව ඇතිවෙනවා. තන්නහාාව ඇතිවෙනකොට දිගින්දිගටම පවතින්නේ විඤ්ඥානය ක්‍රියාකාරිත්වය මයි. එතකොට රූපේ තුළත් විඤ්ඥානය බැසගෙන තියෙනවා? වේදනාවත් තුළ සං්ඥාව තුළ විඤ්ඥානේ බැසගෙන තියෙනවා. ඊ ළඟට බුදුරජාන් වහන්සි වදාලා. සංකාරවලත් විඤ්ඥාණය බැසගෙනතියෙන. පංචුබාධානස්කන්දේදී බුදුරජාණන් වහන්සේ සංස්කාර කියල විස්තර කරන්නේ චේතනාව චේතනාව. උන්වහන්සේ වදාලා ඒකට වචනයක් සංචේතනා කියලා. සංකාරව කියන එකම තමයි සංචේතනා දැන් එතකොට චේතනාව ඇතිවෙන්නේ කුමක් ප්‍රත්තියෙන්ද ඉස්පර්ශ ප්‍රත්තිය. ස තුළ ජතනාවක් ඇතිවුණු හැම වෙලාවක මේක ඇතිවෙලා තියෙන ස්පර්ශය නිසා. ඒක කියන්නේ ඇසයි රූපයයි විඤ්ඥානයකතු වෙලා. කනට දැනෙන සබ්දධයක් ගැන චේතනාවක් ඇතිවෙන්නේ කනයි සබද්‍යයි විඤ්ඥානය නිසා මේ මගේ අම්මා කතා කළේ කියලා අම්මාගේ හඬ අඳුනාගන ඒකට හේතුව අම්මගේ හඬ එනවා කනේ වදිනවා විඤ්ඥානය තියෙනවා හඳුනාගන්නව මේ අම්මගේ හඩ මේ බිරිඳගගේ හන්ඩ නේ දඩුුවගේ හන්ඬ කියලා යර හරුවෙච්චද දඳනා ගන්න ටක් ගාලා. නාසේට දැනන ගඳසුවන්ත චේතනාව ඇතිවෙන් ආසේගන්සුව. කායට දැනන පහස දිවට දැනෙන රස මේ ය කොමිකයි. මනසට දැන අරමුණ ගැන චේතනාාව ඇත්වෙන මනසි. මනසයි අර මුණයි විඤ්ඥානය එකතු වෙලානිස. එහෙම්නම් චේතනා ඇතිවෙන්ට මුල් වෙලා තියෙන් නෙත් ඉස් පරශි. දැම් බලන්ට වේදනනාාව ඇත්තිවෙන්ට මුල්වෙෙන්නේ. ඒත් ඉස් පරශය ඒස් පර්ෂය තුළ විඤ්ඥානී ක්‍රියාකාරිිත්වේ තියනවා. සංඥාව ඇතිවෙන්ට මුල්ලු නෙැත්ති ස්පර්සයමයි, සංස්කාාට ඇතිවෙන්ට මුල්ලු නැති ස් පර්ශයමයි මේ ස්පාර්සේතුළ විඤ්ඥානී ක්‍රියාකාරිත්වේ තියෙනවා එහෙනං ස්පර්ශයක් ඇතිවෙච්ච ගමම්. විඳීම හඳුනාගැනීම චේතනා පහළයුම කියන. මේ ඔක්කොම එකටයි සිද්ධවෙනිද මේකට වෙලා වෙලා යනවා නමුත් අපිට වෙලාව තේරෙන්න්න ඒත් තරංවේගේ මේක වැඩ කරනවා. ඉගැනෙ. රූපත් තේෙනවා ඒ ඇහැට පේනවායිත් එතන විඤ්‍යානේතියනවා එක්කොම ස්පර්ශ වෙලා ඔන්න හඳුනාගන්නවා මේ රූපය මලක් කියලා. ඊට පසේ මල පිළිබඳව ඇති වෙන හැඟීම්. එතො ඒක විඳිනවා ලස්සනයි හනේෂෝ ඒකකෝම. එතට චේතනා පහලවෙනවනේ මේ මළ ලස්සනයි මේක සුවඳයි මේක දිගට තිබන්නන් හොඳයි යනේ මේ ඩාගණ්ඩෝන මල් පෝච්චි දදාන්න්නුුවම එකයික දේවල් ලීට පස්ෙ. ක්කෝට මුල්ලුණේ විஞ්ඥානය ක්‍රියාකාරිත්වය. එතොට හඳුනාගැනීම චේතනාපාලම යක්කොම වේගෙන් සිද්ද වෙන හිත අන්ඩ බැරි තරම්. බුදුරජාන් වහන්සේ ඒයි වදාළමේ චිත්ත වේගය ගැන මනින් ටමාරුවුයි කියලා. මෙ ලෝකයේ බලවත්ම වේගවත්ම ශක්ති චිත්ත ශක්තිය. බුදුරජාණන් වන්සේ රූපවි්ඥා වදනා සඥා සංකාර කියල පෙළගස්වන්නේ නැතුව රූපවේධනා සංඥා සංකාර, විඤ්ඥාන කිය දැමයි රූපවේදනා සංඥා සංකාර කියන හතරටම විඤ්ඥාණය මුල්ලලා නිසා. ඒ ඔක්කුගේම කතන්දරේ උස්සගනින් අරයා. අන්තිමට දාලාතියෙන්නේ. එතුොට විඤඥායේ ක්‍රියාකාරිිත්වය සම්පූර්ණයෙන් බල පවත්න්නේ රූපවේදනා සංඥා සංකාර කියන මේ හත්තරයේ බැසගෙන. තනිමනෙමේ මේ හතරටම යා තමයි මේ ක්‍රියාත්මකවෙන්ට බලශක්තිය දෙන්නේයා. මේ හතරම අරමුණු කරගන මේ හතරම පිහිටලා තන්නහවෙන් තෙමි තමීතියෙන්නේ. අන්නාවෙන් තෙමිතෙමිතිරනි සයි මේක පැළවෙන්නේ ඇටයක් බීජයක්. බුදුරජාණාස දේශනා කරනවා. යෝබික්කවේ ඒවන් වදී පින්වත් මහනනි කවරු හරි කෙනෙක් මෙන්න මෙහෙම කිව්වොත්. අහම්්‍යත්‍ර රූපා, රූපයෙන් තොරව අනඥත්‍රවේදනාය වේදනාවෙන් තොරව අන්ඥත්‍ර සංඥාය හඳුනාගැනීමකින් තොරව අනඥත්‍ර සංකාරයහි චේතනාවකින් තොරව. විඤ්ඥානස් ආගතින්වා විஞ්ඥානයක් එනවා කිය. එහෙම හරි ගතින්වා යනවා කියලහරි. චුතිින්වා චුතවෙනවා කියලහරි. උපපත්තිංවා උපදිනවා කියලලා හරි. උද්ධංවා වැඩෙනවා කියලහරි. විරුල්හිංවා වඩාත් වරදින වෙනවා කියලා හරි. වේපුල්ලංවා විපපුල බවට පත්වෙනවා කියලාහරි. පඤ්ඥා පෙස්සාමීති මම කියනවා කියල කවරුහරි කිව්වොත් නේතන්ටානං විජ්ජති ඒකනම් සිද්ධ වෙන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි කියල බුදුරජාන්සේ. ඒති බදුජාන් හස පැහැදිිෝ දේශනා කලා. කවරු හරි කිව්ව තරූපෙන් තොරව වේදනාවෙන් තොරව ප්ඥාාවෙන් තොරව සංකාරයෙන් තොරව වි්ඥානයක් යනවා කියලහරි. විඤ්ඥානයක් එනවා කියලහරි. වැඩනවා කිය හරි, විඤ්ඥානයක් විපුල බවට පත්වෙනවා කියල්ලාහරි. ඒක නම් කවදාක සිද්ධවෙෙන නැති දෙයක් මහන නිකිය බදුරජ. විඤ්ඥානය සරීරයෙන් බැහැර වනොත් ඉවරයි. එතකොට අපට පැහැදිලිවම පේනවා විඥානය තිබුණොත්ති වෙන්නේ රූපයේ බැසගේ. වේදනාවිබැත්. සංඥාාවබ තංස්කාරිබැත් තන්නහාාවෙන් තෙත්ත විතයෙන්. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කර. මේ විදිහට වදාලා. යම් විදිහකින් මේ සරීරයෙන් ආයුසයත් උනුසුමත් විඤ්ඥානයන්. බැහැරවුණුත් චුද්දෝ අපේත විඤ්ඥානං නිරත්තංව කලින්දරම්. මේ විඤ්ඥානය සහ ආවිසය වස්නය කෙන මෙන්න මේ සරීරයෙන් බැහැරවුණුත් වැඩගට ගන්ට බැරි. දරකොටයක් වගේ. නිරත්තංම කලින්ගරම්. පටවින් අදිසෙ මේ පොලොවට ඇදගෙන වැටෙනවාලු දිරච්ච දරලීයක් වගේ වැඩකට ගණබැ. මේ ශරීරය. ඉ පොළොවට පස්සලා යනෝ. එතකොට අපි තේරුම් ගන්ටෝන විඤ්ඥානය බැහැරුණුත් කියනකොට බැහැරවෙන්නේ තනි විඤ්ඥානය විතරක් නෙමෙයි. විඤ්ාන විතරප පාාවල යනවා නෙමේ රූපය සහිත වේදනා සහිත සංඥා සහිත සංස්කාර සහිත්‍ය විඤ්ඥානයක් තමයි මේ සයිරීම් පැහැර වනිකැනෙ අ නිකං කතාවටගෙන මනෝකාය කිව්වවාගේ මනෝකාය කියලා කියන්නේ මොකටද කියලමම දන්නේෙ නෑ හැබැයි මේ තියනවා වගේ නිකං පොටෝකෝපියක් වගේකත් තමයි යන්න. එතට මේ සරියරයේ විදිහටම හැහුරුවක්කම හැම පැත්තම රපවේදන සඥා සංකාර මේ පංච උපාදානස්කන්දයම මෙතන මේ මල මිනිය තියලා හිතුර ටි ක්කොම යනවාඒ ඔක්කොම සරීරෙන් බැහැවෙලා මේ කයතෑරලාර හරි සරපයක් හැවාරිනෝගේ සරපයා හැව අතෑඩහම හැවේ ඇති දෙයක් නෑ හැවනිකං ඔොහේ තියෙනවා වැඩක් නෑ උළඟට පාවිපාාව හෙලව හෙලවී එවනට ඔක්කොම හයි්‍යහටටිය ටි අර සරපයාග එක් ම යන අලුත්හැවක්ක ඊට පස්ස අර්තියෙන්ෙ දැන්. ඒවාගේ මේ අතැල් ලගින් අර ගලිය පිටින්ම කොහැඩි රේක රිිඟ ගන්න ඒනම් අපිට පේනවා රූපයෙන් තොර වේදනාවෙන් තොට සංඥාවෙන් තොට සංස්කාරයෙන් තොර හුද කලා විඤ්ඥානයක් ලෝකෙ වෙන කොහෙවත් නෑ කියලා බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිිල දේශනා කළ මේ දරම තුන්තේරවිලි තෝරන්ට දෙන්නේ බුදුරජාණන් වහන්සේලා දන්නවා සාමාන්‍ය මනුස්්‍යයාගේ ස්භාවේ ඒ නිසා තමයි මේවා මෙච්චර සරල උපමාලින් විස්තර කරලාතිී. නැත්තං මේක බෝම සරලව සුටුස් ගාලා බුදු කියෙනෙකුට මේක කියලයිවර කරන්න පුළුවන්. නමුත් මේ ආයන්නේ දල්ලා අහ කියන්න දක්වා මේක මේ මේ විස්තර කර කරා පුංචි වචනපවා පැහැදිලි කර කරා කියන්නේ මිනිසුන්ට තේරුන්ගන්්ඩ අමාරුහින්දා. මනුස්සයාගේ මොලේ තත්ත්ය බදුවරු දන්නුවනි. එනිසා සරල උපමාඋපමේ දාලා විස්තර කර මේ පංචුපාදනස්කන්ධදිී ක්‍රියාකාරිිත්වය? දිගින්දිගටම පවතින්නේ පඩිච සමපාදයට අනුව. එනම් පඩිච සමපාදය තුළ හැදෙන්නේ පංචුපාදානස්කන්දය මයි. පංචුපාදානස්කන්දිි තුළ හැදෙන්න්නේ පඩිච සමමුපාද ක්‍රියාවලිය. පංචුපාදාන ස්කන්දය තුළ පඩිචි සමුපාදය හැදෙන හැටි බදුරජාන් වහන්සේ තාම ලස්සන්ට පෙන්න ලතියෙනවා. සමාධිභාවනා සූත්‍රරයකයෙන තැන පෙන්න. උනාන්සේ වදාල මහන යම් කිසි කෙනෙක් රූපය සතුටෙන් පිළිගන්නවා නම්. රූපං අභිනන්දති, ඒ ගැන සතුටෙන් කතා කරනුවන අභි වදති රූපය තුළ සතුටින් බැසදන්නවාන අජ්‍යෝසාය තිට්ටති ඒකෙනාට තන්නහාව උපදිනවාමයි කියලා උප්පාජති නන්දි රූපය කෙරේ යම් ඇලීමක් තන්නාවක් ඇත්නම් අන්න එයා ඒ රූපයට බැඳී යනවා බැදීයාම නිසා විපාත පිණිස කරම සකස් වෙනෝ විපාග පිණිස කරම සකස් වෙන නිසා උපදිනවා ඉප දෙච්ච කෙනාට ජරාමරණ සෝකවැලපින් දුක්දෝමනස්ව සියල්ල විදින්ට සිද්ධ වෙනෝ. අන්න එතකොට අපිට පැහැදිලිෝපේනවා මේ රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මේවා සතුටිම් පිළිගැනීමෙන් තමයි තන්හාව ඇතිවෙන්නේ. මෙවා පිළිගැනීම නිසා තන්හාව ඇතිවෙච්ච ගමම්ම සිද්ධ වෙන්නේ පච්ච සහපාදය සකස්වෙන එක. මේකෙන් නිදහස් වෙන්ට නං රූපය අවබෝධ වෙන් ඕන. ේදන අවබෝධ වෙන්ටෝන, සංඥාව අවබෝධ වෙන්ට ඕන, සංස්කාර අවබෝධ වෙන්ටෝන, විඤ්ඥාණය අවබෝධ වෙන්ටෝන. මේ කවබෝධ නොවන තා මේ පංචුපාදානස්කන්දේට මහුවෙලා දිගින් දිගටම මේ සංසාරියන්ට අපිට සිද්ධ ව ෙනොඉස්සරහට. දැන් අපි මේ රූපය පරිහරණය කරන්නේ රූපය කෙරේ ආසාවක් ඇති කෙරගෙන් අයි. තැම් බල්ලෙක් කනත් මේ හොරිදාල අර කටුවෝ කාල අකුල්ල කැඩිලා ඉන්නවා ඒත් ඒකා ඒ රූපේට ආසයි ඌ කැමති නෑ මරල්ලදානට කවරවා ආම්ඹ දයන් දුක්විඳන නම්ඹ මරන්නක් වෙන කොහැර ඉපදියන් කිව්වට කැමති නෑ කවුරුවත් කැමති නෑ එකන අපේ සරිරේ තියන කෙස් ලෝම් නිය දත්තාද සතරමහා ධාතුන්ෙන් හට ගත්තු මේ රූපේකිෙරහි ඇලීමක් ආසාවත් තියනවා. ඒ විතරණීම අපි විඳින්නේෙත් ආසා වැැත්තිවන ස්භාවවිගිදගෙන පය හඳු ගන්නෙත් ආසා වැත්වන වභාවිංගිද ඒේතන පහල කරන්නත් ආසාව ඇත්වෙන ස්වභාව දෙගෙන. ෙදර සම්පූර්ණය විඤ්ඥානයේ අනුරූපව සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය තුළින් බලනකොට දීර්ග කාලයක් තිස්සන්දං සංසාරට මුල් ඇදද ඇද තන්නහාාවෙන් තෙත්වවී තමයි මේ විඤ්ඥානයේ නැමති ගස වැඩිල දීන ගහල වැලක් යම් දවසක පොළොවට වතුර වැටෙන්නේ නැත්තන්. එකන තන්නාව කියන එක නැති වුණනුත් මේ ගහට පෘතුවීරා සාරය උරාගන්ට බෑ. මේ සාරය වරාගන්න නැතුව මල්ටික මැරෙන්ඩ් පටන්ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්න මේ ගහත් මැඩිල යන. අපි සංසාර් මෙච්චර කාලයක් කර කරාව ගහ මරපුක නෙමි වතුර දම දමාහි පැළ හඳුනා හැදුනා වැඩුනාා ගෙඩි හැදිලා ආයමත් බිමට වැටිලා ඇටවලින් අය පැලවුණ වතුර දැම්ම ආයිමත් පැ හටකත්තා අය ගස් හැදුන ආය ගෙඩි හදන ඇට හැදුනා. ආය පැලහැදුන වතුර දැම්ම. මේ මේ විදියට දිගෙන්දිගටම ගසක් පවත්වන්ඩ පුළුවන්. නැවත නැවත ගස් හිටවමින් පවත්තන කොට ඒ ගසේ නැතිවීමක් බලාපොරොත්තුවෙන්ට පුළුවන්කමක් නෑ. බුදුරජාන් වන්ස වදාල යම් කිසි කෙනෙක් මේ ආර්්‍යස්්නායක මාර්ගය අනුගමනයෙක් කරලා පංචුපාදාානස්කන්දය අවබෝධ කරගැෙන පංචු උපාදාානස්කන්දෙන් නිදහස්සුනාන. හරියටට පොළොවෙ හිටෝපු ගහ වටේට හාරලා සැවැදරාමමුලක් තරම් මුල් කෑල්ලක්වත් ඉතිරි කරන්නේ නැතුව. ගලවලා ඒ ගහ කෑලි කෑලිවල්ට කපලා. අවවෙදාලා හොඳට වේලලා ගිනි තියෙනවා වගේ වැඩක්ඒේක කියලා. බලන්ට බුදුරජාණ වහන්සේ මේ ගස ගැන කියන උපමාව කොච්ච ලස්සඳ කියල පංචපාදානස්කන්දේ ක්‍රියාකාරිිත නැති කරට තියෙන මෙන්න මේ විදියටට අයිකිලුන්වාස වදාලා. තින් පින්වත්ති මේ විදිහයට අපිට මේ මේ සූත්‍ර දේශනාව මුල් කරගනම තව පෑ දෙක තුනක දරමානු ශාසනාවක් කරදහැකි. ත් අපේ කාලි අවසං වෙන නිසා ඔබ හැම දෙනාටම මෙතෙක් අපි මේ තාකච්ඡා කරපු මේ බීජ සූත්තරය කොටසක්. අපි සාකච්ඡා කළේ එතුළින් මේ ධර්මවබෝධය සලසාගන්ට වාසනාව උදාවේවා කියලා අපි ආසුරුවාද කරනවා ඉතින් පුණ්්‍යාණු මෝදනාව සිද්ධකරන්ටයි සූදානම අද මේ උතුම් පිංක මේ පින් බට දායකත්වය දරන්නේ. පාදුක්ක වටරැක අංක එකසි අනු දෙක නිවසේ පදිංචේ. ලකාවති මහත්මිය කේස් ධර්මලතා මහත්මී කෙන පින්වත් දෙපල. බලාපොරොත්තු වෙනම පාදුක්ක වටරයක අංකේකසි අනු දෙක නිවසේ පදිංචිව සිට දෙදස් විසිය එකේ හතරයි හත්වෙෙන දින මියගිය. කුඩා සිංගප්පුලිගේ කමලාවති සහෝදරයට මතු විපදෙන ආත්මයක් පාසා කල් මරණයන්ට පත්නොවී මේ පිම්බෙලෙන් නිවං සුවයට පත්වෙන්ට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම දෙදාහයේ හත්වනිවාසේ දොළහදින මියගිය රෝබෝසි්නු. පියතුමන්ට දෙදාහය අටයි විස්ස මියගිය නන්ධාවත මෑණියන්ට දෙදා සෙකොළහයේ අටවනිමාසේ විසි හය මියගිය පියසේන සහෝදරයාට එද්දාස් නම සය හැට අටේ මියගිය, බබානෝන ආච්චයම්මාට, ඉද්දාස් නම සය හැත්තෑ නමේ මියගිය ධවිත්සිං්ඥෝ සීයාට සහ පරම්පරාගත්ත සියලූම මියගිය නෑදෑහිතමිතුරන්ට පරලො වසෙන්පිම්පෙත් අනුමෝදාංකරන්ට කල්පනා කරනවා. සුජීවත්වඉන්න ජයරත්න සහෝදරයාට ඥානවති සහෝදරයට දුසි අන්ත සහ ධනංජය කියන පුතුන්ට, මිදුක් නිරෝගී දීර්ගාවිසප්‍රාර්ථනා කරන්ට කල්පනා කරනු. දේශකයන් වන්සිහටිට අපටත් නෙත්තෙෆෙම් කාරිය මණ්ඩලේටත් සෙත් පතන්ට ඒ පින්නතුන් අමත කරන්නේ නෑ. එහෙමනම් පාදුක්ක වටරැකංකක සියනෝ දෙක නිවසේ, කේස් තිිලකාවතිී කේස් දරමලතාකින පින්වත් මෑනිවරුන්ගේ දායකත්වෙන් සිද්ධ වුණමි උදාාරතරු දර්මදානමය කුසලය දෙවියන්ට ලැබේවා දෙවියෝ අනුමෝදංව, දිවේශෘුදියුණු කරගන ප්‍රාර්ථනා කරන බොහෝදියකින් උතුම් මමා මහනිවනිින් සැනසීම උදාකරගනිත්වා ඒ දායිකත්තේ දන්න පින්නතුන් නමින් මියගිය අප නම්සිහිපත් කළ ඒ සියලු ඥාතීන් ප්‍රධාන පිම් බලාපොරොත්තුන සෑම දෙනාට පරලොවසෙන් පිං ලැබේවාගේ අයගේ සසරජීවිත සුවපත් කරගන ප්‍රාර්ථනා කරන්න බොහෝදියකින් උතුම් මමා මහානිවනිින් සැනසීම උදාකරගනිත්වා. සුජීවත් ඉඳගෙන පින්කමේ දායකත්වේ දන්න කේස්් ටිලකාවති කේස් ධර්මලතා කියන මහත්මීවරුන් ප්‍රධාන ඒ පවුල්වල සුජීවත් වන්න සෑම සිරු දෙනාටත් ධර්මස්වනේ කළ ඔබටත් මටත් අපි හැම දෙනාටත් මෙලවජීවිතේ ධර්මාවබෝධය වේවා නිදුක් නිරෝගිස්ුවය සැලසේවා, පරලවජීවිතේ සුවපත්භාාවේවේවා ධර්මාවබෝධයවේවා සංසාරදුකින් අතමිදී උතුම් මමා මහානිවනිින් සැසෙන්ටත්. මේ මහාපින අපිහැම දෙනාටම එකසි උපකාර වීවා ආකා සට්ඨාජබුම් මට්ඨාදීවා නාගාමෛද්දිිකා පഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුළෝක සාාසනං චිරංරක්කන්තුදම්ම දේශනං චිරංරක්කන්තු තුවං සදා